ආයුබෝවන් හරිදේ හරියටම කියන එන සියත ටීවී මධ්‍යහන පුවත් විකාශය සමගින් මම අංජනා කරුණාරත්න ප්‍රථමයෙන් සිරස්තල පාර්ලිමේන්තුවේ PCR පරීක්ෂණ ප්‍රතිඵල නිකුත් වෙයි PCR පරීක්ෂණයට ලක් වූ කතානායකවරයා ඇතුළු මන්ත්‍රීවරුන් 15 දෙනාට කොවිඩ් ආසාදනය වී නොමැති බවට තහවුරු වෙයි අදත් පාර්ලිමේන්තුවේ PCR පරීක්ෂණ මෙරට සමස්ත කොවිඩ් මරණ සංඛ්‍යාව 250 සීමාව ඉක්මවයි පාස්කු ප්‍රහාරයට එරෙහිව ඉදිරිපත් වූ මූලික අයිතිවාසිකම් පෙත්සම් මාර්තු 8 9 සහ 10 යන දිනවල විභාග කිරීමට සත්පුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ල නියෝග කරයි Park and Ride බස් රථ සේවාව අදී නැරඹෙයි පෞද්ගලික බස් වර්ජනය සම්බන්ධයෙන් රාජ්‍ය අමාත්‍යවරයාගෙන් කොළඑලියක් රටේ ණය ගෙවන්න බැරි පාලකින් රටේ දේපළ විකුණනවා චවි පෙන් චෝදනා ප්‍රථමයෙන් දේශීය පුවත් පාස්කු ප්‍රහාරයට එරෙහිව ඉදිරිපත් වී ඇති මූලික අයිතිවාසිකම් පෙත්සම් විභාග කිරීම සඳහා සත්පුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ල විසින් අද දින නියම කළා මෙම පෙත්සම් අද අගවිනිසුරු ජයන්ත ජයසූරිය බුණේක අලු විහාරයේ සිසිරදා බ්‍රු ප්‍රියන්ත ජයවර්ධන LTB දෙහිදෙනිය මුර්දු ප්‍රනාන්දු සහ ප්‍රීති පත්මන් සූරසේන යන මහත්ම මහත්මීන්ගෙන් සමන්විත සත්පුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ලක් ඉදිරියේ කැඳවනු ලැබුවා එහිදී අදාළ පෙත්සම් වල වග උතර කරුවන් ලෙස නම් කර සිටින හිටපු ආරක්ෂක මණ්ඩලික ප්‍රධානි රවින්ද්‍ර විජේගුණවර්ධන සහ හිටපු නාවික හමුදාපති පියල්ද සිල්වා මහතා වෙනුවෙන් පිණි සිටි නීතිච්ච හර්ෂද ප්‍රනන්දු මහතා අධිකරණයේ හමුවේ කරුණු දක්වමින් සියසේ වදායකින් වෙනුවෙන් නීතිපතිවරයා තවදුරටත් පෙනී සිටීමක් නොකරන හේයින් ඔවුන් වෙනුවෙන් තම අධිකරණයේ හමුවේ කරුණු දක්වන බව සඳහන් කළා තම සේවදායකින් වෙනුවෙන් නීතිපතිවරයා මේ දක්වා විරෝධතා ගොනු කර නොමැති බැවින් ඔවුන්ට අදාළ විරෝධතා ගොනු කිරීම සඳහා දිනයක් ලබා දෙන ලෙසයි නීතිච්චවරයා අධිකරණයෙන් ඉල්ලා සිටියේ එනු අදාළ විරෝධතා පෙබරවාරි මාස 8 වනදා ඉදිරිපත් කිරීමට පියවර ගන්නා ලෙස හිටපු ආරක්ෂක මණ්ඩලික ප්‍රධානි සහ හිටපු නාවික හමුදාපතිවරයාට කල් ලබා දුන් මහාධිකරණය එම විරෝධතා වලට අදාළ ප්‍රතිවිරෝධතා තිබේ නම් ඒවා පෙබරවාරි මාස 15 වනදාට පෙර ගොනු කරන ලෙසයි පෙත්සම්කාර පාර්ශවයට දැනුම් දුන්නේ. මේට අමතරව පෙත්සම් වලට අදාළ ලිඛිත දේශන තිබේ නම් ඒවා පෙබරවාරි මාස 24 වනදා හෝ ඊට පෙර ගොනු කරන ලෙසට අධිකරණයේ සියලු පාර්ශව කරුවන්ට දැනුම් දුන්නා. එන අනතුරුව මෙම පෙත්සම් පිළිබඳ විභාගය මාර්තු මාස 8, 9 සහ 10 යන දිනවලදී සිදු බවද සත්පුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ල පැවසුවා ජාතික තෞහිද් ජමාත් සංවිධානයේ විසින් පාස්කු ඉරිදින එල්ල කළ මරාගෙන බැරණ ත්‍රස්ත ප්‍රහාරය පිළිබඳව මුලින්ම බුද්ධි අංශවලින් ප්‍රමාණවත් තොරතුරු අනාවරණය කර තිබියදී එය වළක්වා ගැනීමට ක්‍රියා නොකිරීම තුලින් ජනතාවගේ මූලික මිනිස් අයිතිවාසිකම් උල්ලංඝනය කළේ යයි චෝදනා කරමින් හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ඇතුළු හිටපු අමාත්‍ය මණ්ඩල සාමාජිකයින් හිටපු ආරක්ෂක ලේකම් හේමසිරි ප්‍රනාන්දු හිටපු පොලිස්පති පූජි ජයසුන්දර ඇතුළු පිරිසකට එරෙහිව මූලික අයිතිවාසිකම් පෙත්සම් 12ක් ඉදිරිපත් කර තිබුණා ශ්‍රී ලංකා නීතිජ්‍ය සංගමයේ ප්‍රහාරයෙන් අගතියටපත් පාර්ශවයන් කීතුණු පූජකතුමන්ලා ඇතුළු ශෝදලහක් විසින් මෙම පෙත්සම් ඉදිරිපත් කර තිබුණා. කතානායකවරයා ඇතුළු තවත් පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් 15 දෙනෙකුට COVID-19 වෛරසය ආසාදනය වී නොමැති බවට පසුකීදා සිදු කළ PCR පරීක්ෂණවලදී තහවුරු වී තිබෙනවා. එමෙන්ම පාර්ලිමේන්තු පරිශ්‍රයේ අද දෙවන දිනටත් PCR පරීක්ෂණ කටයුතු සිදු කෙරුණා. පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් කිහිප දෙනෙකුට COVID-19 වෛරසය ආසාදනය වීම හමුවේ පාර්ලිමේන්තු පරිශ්‍රය තුළ PCR පරීක්ෂණ කටයුතු අද දිනේදී සිදු කෙරුණා. ඒ අනුව අද පෙරවරු 9 සිට පස්වරු 12 දක්වා අදාළ පරීක්ෂණ කටයුතු සිදු කරනු බවයි පාර්ලිමේන්තුවේ වේත්‍රධාරී නරේන්ද්‍ර ප්‍රනාන්දු මහතා සිය තපකල විමසීමකදී ප්‍රකාශ කළේ. එසේම පසුගිය 13 වනදාද පාර්ලිමේන්තු පරිශ්‍රය තුළ PCR පරීක්ෂණ 463ක් සිදු කළ අතර කතානායකවරයා ඇතුළුව තවත් පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් 15 දෙනෙකු අදාළ පරීක්ෂණ කටයුතු සඳහා යොමු කෙරුණා. ඒ අනුව කතානායක මහින්දයාපා අබේවර්ධන, ගාමිණී ලොකුගේ ප්‍රසන්න රණවීර, තුෂාර ඉඳුනිල්, රංජිත් මද්දුබ පණ්ඩාර, WDG සෙනවිරත්න, වඩිවිල් සුරේෂ්, තිස්ස අත්නායක, පාට්ලි චම්පික රණවක, ජේසී අලවතුල, ගුණතිලක රාජපක්ෂ, දිලීප් වේදාරච්චි, සරත් ෆොන්සේකා, චන්දිම වීරක්කොඩි හා ජයන්ත කැටගොරියන මහත්තුරුන් පසුකීදා PCR පරීක්ෂණ සඳහා යොමු කෙරෙනු අතර ඉන් කිසිවෙකුටත් COVID-19 වෛරසය ආසාදනය වී නොමැති බවටයි තහවුරු වී තිබෙන්නේ. මේ අතර COVID-19 වෛරසය ආසාදනය මෙරට සිදු වූ තවත් මරණ 4ක් පිළිබඳව ඊයේ රාත්‍රියේදී වාර්තා වීම සමග මෙරට සමස්ත කොවිඩ් මරණ සංඛ්‍යාව 251 දක්වා ඉහළ ගියා. එලෙස මිය ගිය පුද්ගලින් අතරට දුම්මල සූර්ය ප්‍රදේශයේ පදිංචි 47 හැවිරිදි පිරිමි පුද්ගලෙක්ද ඇතුළත්.
ඔහු කුලියාපිටියේ ශික්ෂණ රෝහලේ සිට කොවිඩ් 19 ආසාදිතයෙකු ලෙස හඳුනා ගැනීමෙන් පසු නරඹුල දිස්ත්‍රික් රෝහලටත් පසුව හෝමාගම මූලික රෝහලටත් මාරුකර යවා ඇති අතර එම රෝහලට ඇතුළත් කරන අවස්ථාවේදී පසුකී 12 වනදා මියගොස් ඇතිවයි රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව නිවේදනය කළේ ගල්ගම ප්‍රදේශයේ පදිංචි 72 වැනි පිරිමි පුත්කලෙක්ද කුරුණෑගල ශික්ෂණ රෝහලේ ප්‍රතිකාර ලැබමින් සිටින අතරතුර කොවිඩ් 19 ආසාදිතයෙකු ලෙස හඳුනා ගැනීමෙන් පසු හෝමාගම මූලික රෝහල වෙත මාරුකර යවා ඇති අතර එම රෝහලේදී මියගොස් ඇත්තේ ඊයේ දින ගාල්ල නැගෙනහිර ගින්දොර පදිංචි 57 වැනි කාන්තාවක්ද හෝමගම මූලික රෝහලේ ප්‍රතිකාර ලැබමින් සිටින අතරතුර ඊයේ දින මියගොස් තිබෙනවා කොළඹ 13 ප්‍රදේශයේ පදිංචි 53 වැනි පිරිමි පුත්කලෙක්ද කොළඹ ජාතික රෝහලේ ප්‍රතිකාර ලැබමින් සිටින අතරතුර කොවිඩ් 19 ආසාදිතයෙකු ලෙස හඳුනා ගැනීමෙන් පසු මුල්ලේරියාව මූලික රෝහල වෙත මාරුකර යවා ඇති අතර එම රෝහලේදී පසුගිය 12 වනදා මියගොස් තිබෙනවා කොවිඩ් 19 වෛරසය ආසාදනය වූ නව රෝගීන් 670 දෙනෙකු පිළිබඳව ඊයේ දින තහවුරු වුණා. ඉන් ආසාදිතින් 214 දෙනෙකු කොළඹ දිස්ත්‍රික්කයෙන් වාර්තා වී ඇති අතර ගම්පහ දිස්ත්‍රික්කයෙන් ආසාදිතින් 116ක් මහනුවර දිස්ත්‍රික්කයෙන් ආසාදිතින් 90ක් වාර්තා වී තිබෙනවා. ඉදිරි ආසාදිතින් 250 දෙනා දිවිනේ සෙසු දිස්ත්‍රික්කවලින් වාර්තා වී ඇති බවයි කොවිඩ් 19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය නිවේදනය කළේ. ඒ අනුව මිනුවන්ගොඩ හා පෑලියගොඩ කොවිඩ් පොකුරේ සමස්ත කොවිඩ් රෝගීන්ගේ සංඛ්‍යාව 47105ක් දක්වා ඉහළ ගොස් ඇති අතර මෙරට සමස්ත කොවිඩ් රෝගීන්ගේ සංඛ්‍යාව සටහන් වන්නේ 50901ක් ලෙසයි. ගාල්ල දිස්ත්‍රික්කයෙන්ද කොවිඩ් වෛරසය ආසාදනය වූ නව රෝගීන් 53 දෙනෙකු වාර්තා වී තිබෙනවා. සීතාවක ප්‍රාදේශීය සභාවේ මන්ත්‍රීවරයෙකුටද කොවිඩ් 19 වෛරසය ආසාදනය වීම හේතුවෙන් ඔහුගේ සමීපතම ආශ්‍රිතයින් නිරෝධායනය සඳහා යොමු කිරීමටයි සෞඛ්‍ය අංශ කටයුතු කර තිබෙන්නේ. මේ අතර පවතින වසංගත තත්ත්වයේ හමුවේ ශ්‍රී ලංකාවට පැමිණීමට නොහැකිව විදේශයන්හි රැඳී සිටි පුද්ගලයන් 645 දෙනෙකු අද අලුයම දිවයිනට පැමිණියා. පවතින වසංගත තත්ත්වය සම්බන්ධයෙන් වසංගත රෝග විද්‍යා ඒකකයේ ප්‍රධානී විශේෂඥ වෛද්‍ය සුදත් සමරවීර මහතා මෙලෙස අදහස් පළ කළා. කොවිඩ් 19 රෝගීන් අපිට මේ අවස්ථාවේදී අපේ රට පුරා විවිධ ස්ථානවලින් හමු වෙනවා. මීට කලින් විශාල වශයෙන්ම අපිට හමුුණේ බස්නාහිර පළාතේ විශේෂයෙන්ම කොළඹ මහනගර සභා සීමාව තුළ පමණ කාර්යාලවල ඒ වගේම අපි දන්නා හඳුනන අය තැනින් තැන මේ කොවිඩ් 19 රෝගීට පොදුවේ ගොදුරු වීමක් අපි දකිනවා. මේ තත්ත්වය සමාජ ව්‍යාප්තියක්ද කියන ගැටලුව කෙනෙකුට තියෙන්න පුළුවන්. සමාජ ව්‍යාප්තිය පිළිබඳව ලෝක සෞඛ්‍ය සංවිධානයේ ඒ වගේම අවසංගත විද්‍යාත්මක නිර්වචනය තමයි යම්කිසි විදියකින් රෝගීන් විශාල ප්‍රමාණයක් ඒ රෝගීන්ගේ ප්‍රභවය ඒ රෝගියාට කොහෙන්ද මේ රෝගය වැළඳුනේ කියලා හොයාගන්න බැරි තරමට විශාල රෝගීන් ප්‍රමාණයක් අපිට වාර්තා වෙනවා නම් කටේ තනින් තන ඒ වගේම රෝහල් වලට පැමිණෙන රෝගීන් විශාල ප්‍රතිශතයක් තියෙනවා කොවිඩ් 19 ආසාදිතින් විදියට අන්න ඒ අවස්ථාවේදී අපිට නිර්වචනය කරන්න වෙනවා අපිට අර්ථ දක්වන්න වෙනවා රටක් තුල කොවිඩ් 19 සමාජ ව්‍යාප්තියක් තියෙනවායි කියලා. නමුත් මේ අවස්ථාවේදී අත වශයෙන් මේ සතුටට කාරණයක් ඒ අපේ රටේ කොවිඩ් 19 රෝගය පාලනය කිරීම පිළිබඳව තියෙන සාර්ථකභාවයේ සංකේතයක් මේ හමු වෙන රෝගීන් අතිබහුතරය ඉතාමත්ම කිහිප දෙනෙක් හැරෙන්නට අනිත් සියලුම දෙනාගේ මේ රෝගයේ ප්‍රභවය කොහෙන්ද මොවුන්ට මේ රෝගය වැළඳුනේ කියන දේ පිළිබඳ අපිට අවබෝධයක් තියෙනවා අපිට ඒ සඳහා ඉංගිය සහ තොරතුරු අපිට ලැබෙනවා. ඉතින් ඒ තත්ත්වයක් තුළදී කොවිඩ් 19 රෝගයේ සමාජ ව්‍යාප්තියක් නැහැ කියන දේ විශ්වාසයෙන් යුතු අපිට මේ අවස්ථාවේදී ප්‍රකාශ කරන්න පුළුවන්. මහරකම නගරයේ බස් නැවතුම් පොළ භූමිය අවට පැවති අනවසර වෙළඳසැල් ඉවත් කිරීමට එරෙහිව අදත් එම ස්ථානයේ උණුසුම් තත්ත්වයක් හටගත් බව අප වාර්තාකරු ප්‍රකාශ කළා. ඒ අද දින මහරකම නගර සභාවේ පක්ෂ විපක්ෂ මන්ත්‍රීවරුන් පිරිසක් එම ස්ථානයට පැමිණීමත් සමගයි. මහරකම නගරයේ බස් නැවතුම්පොළ ආශ්‍රිතව පවතින අනවසර වෙළඳසැල් පසුගිය 13 වනදා නගර සභා සේවකීන්ගේ සහ පොලිසිය මැදිහත්වීමෙන් ඉවත් කිරීමට යාමේදී වෙළඳුන් සහ අදාළ නිලධාරීන් අතර උණුසුම් තත්ත්වයක් ඇති වුණා. කෙසේ වෙතත් පොලිසිය මැදිහත්වීමෙන් එම තත්ත්වය පාලනය වුවත් වෙළඳුන් පැවසුවේ හදිසියේ සිදු කළ මෙම ඉවත් කිරීමෙන් තමන්ට දැඩි පාඩු සිදු වූ බවයි. අනතුරුව අධිකරණයේදී ගැටලුවට විසඳුම් සෙවිය හැකි බවට පොලිසිය පැවසීමත් සමග වෙළඳුන් එම ස්ථානයේ ඉවත් වී ගියා. මෙම ගැටලුව මුල් කරගෙනමින් ඒ පෙරවරුවේ වෙළඳුන් සමග මහරගම නගර සභාවේ හිටපු සභාපතිනි කාන්ති කොඩිකාර මහත්මිය සහ වත්මන් නාගරික මන්ත්‍රීවරුන් කිහිප දෙනෙකුම එම ස්ථානයේ නිරීක්ෂණය කිරීමට පැමිණියා. මෙවැනි විටත් මහරගම පැරණි බස් නැවතුම්පොළ භූමිය ආශ්‍රිත ප්‍රදේශයේ පොලිස් මාර්ග බාධක දමා වසා ඇති අතර කඳුළු ගෑස් සහ ජල විදින රථ එම ස්ථානයේ ගල් කර තිබෙනවා.
එම ප්‍රදේශය අවට දැඩි පොලිස් ආරක්ෂාවක්ද යොදවා ඇති බවයි අප වාර්තාකරුවන් සඳහන් කළේ. අද උදෑසනත් මහරගම නගර සභාවේ පක්ෂ විපක්ෂ මන්ත්‍රීවරුන් රැසක් මෙම ස්ථානයට පැමිණියා. ඔවුන් මෙහිදී කියා සිටියේ අමාත්‍ය සරත් වීරසේකර මහතාගේ මැදිහත් වීමෙන් මෙම ව්‍යාපාර කටයුතු ඉවත් කිරීමට කටයුතු කර ඇති බවයි. අපි මේ සටන ගෙනියන්නේ මිනිස්සු වෙනුවෙන් පොලිසිය රාජකාරිය කරපු දැන් ඒගොල්ලෝ විදියට එනිසා කිසිම කෙනෙක් පොලිසිය රාජකාරියට බාධා කරන්න එපා. අපි බලමු පොලිසිය ඇමති සරත් වීරසේකර මහත්තයා මිනිස්සුන්ගේ පැත්ත ගන්නවද තවදුරටත් පොලිසිය බැරියර් දාලා මිනිස්සුන්ව වහගෙන ඉන්නවද කියලා ව්‍යාපාරය වහගෙන ඉන්නවද කියලා බලමු. අපේ ජනාධිපතිතුමා බැසිල් රාජපක්ෂ මහත්තයා හිස් භූමි සියල්ලම ව්‍යාපාරික කටයුතු වලට යොදවන්න කියලා සංවර්ධන කමිටු වලට උපදෙස් දීලා තියෙදි තමයි සරත් වීරසේකර ඇමතිතුමා පොලිසිය දාගෙන අහිංසක මිනිස්සු ජීවත් වෙච්ච ඉඩම් වහගෙන ඉන්නේ. ව්‍යාපාරිකයන්ට බාධා කරන්න නැතුව පොලිස් ඇමතිකම ගත්තනම් පොලිසිය ඇමතිකමට තියෙන රාජකාරී කරන්න අමාත්‍ය සරත් වීරසේකර මහතාගෙන් විමසීමක් සිදු කළා. ඒක සම්පූර්ණයෙන් වැරදි. මේ ප්‍රාදේශීය දේශපාලඥයෝ ඉතාම වැරදි ප්‍රතිරූපයක් මේ ජනතාවට දෙන්නේ. පස්සත් කාල වෙනත් තැනකට ගිහිච්චාම මහරගම නගරේ බෝගා ළඟ යලු ස්ථානයක් ඇති වුණා. මේ යලු ස්ථානයේට අර පැරණි අය අපහසුයෙන් හිටපු අය නෙමෙයි අලුතෙන්ම වෙළඳුම් ඇවිල්ලා එතන වෙළඳාම් කරන්න පටන් ගත්තා. එතකොට ඒ අලුතෙන් තියෙන වෙළඳාම් මහතුන් සහ පැරණි වෙළඳ මහතුන් අතර ඝට්ටනයක් ඇති වුණා. එක්කෙනෙක් පෙට්‍රල් දාගෙන ගිනි තියාගන්න හැදුවා. එතකොට මරණීය තර්ජන ඇති වුණා. ඒක නිසා නගර සභාවෙන් තීරණයක් එන තුරු ඔය ප්‍රදේශයට කාටවත් එන්න එපායි කියලා තමයි මම කිව්වේ. මොකද මහජන ආරක්ෂක ඇතුළු ඇටියට ජනතාවගේ ආරක්ෂාව මම බලන්න ඕනේ. ඉතින් නගර සභාවෙන් එන තීරණයක් අනුව අලුත් අයට දෙනවද පරණ අයට දෙනවද කියලා තීරණය කරයි. එතකල් මේ ප්‍රාදේශීය සභාවේ ඉන්න සමහර දේශපාලඥයන්ට අවශ්‍ය විදියට මේ කටයුතු කරන්න බෑ. ඒ ජනතාවගේ ආරක්ෂාව බලන්න ඕනේ. ඒක තමයි මම කළේ. ඉතින් මේගොල්ලෝ කියන්නේ මේ මාධ්‍ය වලට සම්පූර්ණ වෙනස් කතාවක්. ඒක හරි වැරදි. කොළඹ ප්‍රදේශය අවට කාර්යාලීය සේවා සඳහා ගමන් කරන මගීන් වෙනුවෙන් ක්‍රියාත්මක සිටි බස් සේවාව අද සිට ඇරඹෙනවා. මෙරට ප්‍රවාහන ඉතිහාසයේ තවත් සම්දිස්ථානයක් සරිටුවන් කරමින් කොළඹ රතුවාහන තදබදයට විසඳුමක් වශයෙන් ක්‍රියාත්මක පාක් ඇන්ඩ් රයිඩ් සිටි බස් සේවාව අද සිට ආරම්භ වෙනවා. ජාතික ගමනාගමන කොමිෂන් සභාවේ ව්‍යාපෘතියක් වන මෙම වැඩසටහනේ දහවකයා ලෙස කටයුතු කරනු ලබන්නේ ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයයි. මෙහි පළමු අදියර යටතේ කොළඹ ප්‍රදේශයේ අවට කාර්යාලීය රාජකාරී සඳහා ගමන් කරන මගින් සඳහා මාකුඹුරේ සිට පිටකොටුව දක්වා මෙම සුකෝපභෝගී බස් රථ සේවාව ක්‍රියාත්මකයි. මෙම සේවාව ලබා ගන්නා මගින්ගේ රතවාහන නවතා තැබීමට විශේෂ රතගල් හඳුන්වා දී ඇති අතර මෙහි ගාස්තු වශයෙන් සාමාන්‍ය ගමන් ගාස්තුව වෙන් දෙගුණයක් අය කිරීමට නියමිතයි. මෙම සේවාව වඩාත් කාර්යක්ෂම සහ පහසු කිරීමේ අරමුණ ඇතිව විශේෂ යෙදවුමක්ද හඳුන්වා දී තිබෙනවා. බස් රථ සංගම් වල තිබෙන ගැටලු වර්ජනය නොකර තමා සමග සාකච්ඡා කිරීමට පියවර ගත හොත් ඒ සම්බන්ධයෙන් අවධානය යොමු කළ හැකි බව රාජ්‍ය මාත්‍ය දිලුම් අමුණුගම මහතා පවසනවා. ඒ කොළඹ ප්‍රදේශයේදී මාත්‍ය වෙත අදහස් පළ කරමින් බස් රථ සංගම් එය පාඩු ලැබමින් සිටිනවා මේ COVID-19 තත්ත්වය නිසා. නමුත් අමාත්‍යංශයේ හැටියට එයට ලබා දිය යුතු සියලු සහන අපි ලබා දීලා හමාරයි. ලීසින් කාල අපි දීර්ඝ කළ දීලා තියෙනවා. එතනින් එහාට ගියාම NTC එක අය කරන ගාස්තු අපි අය කරන්නේ නැහැ. ඒ වගේම බස් ගාස්තු වැඩිවීමක් අපි පහුගිය කාලේ කෙරුවා. ඒක ලොකු ගාස්තු වැඩි කිරීමක්. 120ක බස් ගාස්තු වැඩිවීම. ඒ වගේම අපි පොරොන්දු වෙච්ච ආකාරයටම අඩු පොලී ණයක් අපි අනුමත කරලා දීලා තියෙනවා. සෑම බස් රථයකටම 350,000 රජයේ බැංකුවලින් දෙන්න 7% පොලියට. ඉතින් 15 රට වර්ධනය කරන්න ඇයි කියන එකත්වාම මට නම් දැනුම් දීලා නැහැ කවුරක්වත්. ඒ අය පාඩු ලබනවායි කියලා කියනවා. ඒක අපි පිළිගන්නවා. මොකද ළංගමත් පාඩු ලබනවා. නමුත් මොකද්ද කරන්නේ? මේක මේ වසංගත තත්ත්වය නිසා තියෙන ප්‍රතිඵලයක්. අපි දෙන සහනය 100%ක සහනයක් කියලා කියන්න බෑ. නමුත් බලපෑම අවම කරන්න පුළුවන් දේ අපි කරලා තියෙනවා. වැඩ වර්ධනය නොකර මට කිව්වොත් මොකද්ද ඉල්ලන්නේ කියලා. පිළි පිළිබඳව හොයලා බලලා උත්තරයක් සැපීමේ හැකියාව තියෙනවා. ණය ගෙවීමට නොහැකි වීම මත වත්මන් ආණ්ඩුව මෙරට දේපළ විකුණමින් සිටින බව ජනතා විමුක්ති පෙරමුණේ මාධ්‍යම කාරක සභික සමන්ත විද්‍යාරත්න මහතා පවසනවා. ඒ බදුල් ප්‍රදේශයේ පැවති මාධ්‍ය හමුවකට එක්වීමෙන්
රනිල්ලගේ ආණ්ඩුවේ යටතේ දීපල මිලදී ගන්න එපා ගත්තොත් අපි ආවම ආපහු පවර ගන්නවා කියලා කිව්වා. හම්බන්තොට වරාය ඉඳන් ඔය හැම එකටම මොහොම කිව්වා. දැන් හම්බන්තොට වරාය ආපහු රජයට පවර ගන්න එක කෙසේ වෙතත් තියෙන වරාය ජැටියක් දැන් දීලා දාන්න තමයි හදන්නේ. ඉතින් මීයක් කරන්නේ අතලෙව කන්නද කියලා අහනවානේ. ඉතින් මේවා නිකම්ම දෙනවා කියලා අපි විශ්වාස කරන්නේත් නැහැ. කොළඹ වරායේ දකුණු ජැටිය චීනෙට දුන්නා. කොළඹ වරායේ දැන් නැගෙනහිර ජැටිය ඉන්දියාවට දෙනවා. එතකොට ලංකාවට තියෙන්නේ මොකද්ද? ලංකාවට මොන රොටියක්වත් නැහැ. මොන ඉටි ගෙඩියක්වත් ඉතුරු වෙන්නේ නැහැ. ඉතින් මේවා දැන් අර සේල් සමාගම් බවට මේ ආණ්ඩු පත්ලා තියෙනවා. පහුගිය ආණ්ඩුත් මට වක් කියන්නේ පින්දුරු තලාගල කන්දර වැඩි ලංකාවේ නායකන්ද උසයිනේ. දැන් මේ අවුරුදු අවසානයේදී ලංකාවේ මුළු ණය ප්‍රමාණය ට්‍රිලියන 18ක් වෙනවා. ගෙවා ගන්න බැරි නම් අම්මා අප්පා හරි විකුණලා තමයි දැන් ජාතිය දේශප්‍රේමයේ කතා කරාට ජාතිය විකුණලා හරි බලේ රැක ගන්න ඕනේ. බලේ පාවිච්චි කරලා ධනෙ රැස් කරන්න ඕනේ. දේපල රැස් කරන්න ඕනේ. ඒ ප්‍රතිපත්තිය මේ ආණ්ඩු ඉන්නේ. ඒකයි මේ වෙලා තියෙන්නේ. මොකද මේ රටේ තිබුණ දෙවන්ත දේශපාලන ව්‍යාපාරයක් වෙච්ච එක්සත් ජාති පක්ෂ දැන් හතර ගාතෙන් වැරලා තියෙන්නේ. අලියා කොහෙද කියලා හොයා ගන්න බෑ. රනිල් වික්‍රමසිංහ මහත්තයා නායකත්වයේ දීලා පක්ෂ කැපලි කරලා රාජපක්ෂරුන්ට අනිත් පැත්තෙන් මේක උදව්වක් කියලාත් අපිට හිතෙනවා. මොකද ලැබිච්ච එක മന്ത്രി ධූරේ හරි පත් කරගන්න බෑනේ. ඉතින් අපිට ඒකෙන් පෙන්නුම් කරන්න වෙන මොකක් හරි නෙවෙයි. එකා හරි පත් කරගන්න බැරි තරමට අභ්‍යන්තර අර්බුදය දැන් උග්‍රයි. වත්මන් ආණ්ඩුව සියලු කටයුතු අධිකරණයට මුල්තැන ලබා දෙමින් සිදු කරන බව පාර්ලිමේන්තු මන්ත්‍රී තිස්ස කුට්ටිආරච්චි මහතා පවසනවා. ඒ බදුල් ප්‍රදේශයේ පැවති මාධ්‍ය හමුවකදී පාර්ලිමේන්තු නියෝජනය කරන සෑම මන්ත්‍රීවරයෙකුට මේක හොඳ පාඩමක්. කට තියෙන පළියට කතා කරාම ඉල්ලගෙන කනවා කියන්නේ මේකට. ඒ වගේම මතක් කරන්න ඕන තව දේශපාලන තර්ත එළියට එන එක. අපිට පුළුවන් නම් ඇතුළට දාන්න, අපිට පුළුවන් නම් එළියට ගන්න. ඔය විපක්ෂයේ ඉන්න 56 දෙනාගෙන් මං හිතන්නේ එක 3 දෙනෙක් 4 දෙනෙක් ඉතුරු වෙන්නේ අපි ඒ කාර්ය කරා. අපි එහෙම කරා. රංජන් රාමනායක මහත්තය වගේ අපි උසාවියට බලපෑම් කළා නැහැ. රනිල් වික්‍රමසිංහ මහත්තයයි, චම්පික මහත්තයයි, අනුරු කුමාර් දිසා නායකයි, රාජිත මහත්තයයි තමයි අර්ලිගා මන්ත්‍රී වෙනදගෙන සැලසුම් හදලා එවකට විපක්ෂ සීටපු වර්තමාන අපේ ආණ්ඩුවේ ඇමතිවරු මන්ත්‍රීවරු ඇතුළට දැම්. හැබැයි අපි ඒක ඇත වැඩේ කරලා නැහැ. අපි සියල් අධිකරණයට බාර දීලා තිනෝ. කොස්කොට ප්‍රදේශයේදී අංගොඩ ලොක්කාගේ ගෝලයක් විසින් ප්‍රවාහණය කරමින් තිබූ අයිස් නැමැති මත්ද්‍රව්‍ය කිලෝ 18ක් අත්අඩංගුවටගත් බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පවසනවා. අද දින උදෑසන 5:30ට පමණ කොළඹ අපරාධ කොට්ටාශයේ නිලධාරීන් කණ්ඩායමක් විසින් කොස්කොඩ පොලිස් වාසමේ හැගල්ල ප්‍රදේශයේදී විශේෂ මෙහෙයුමක් දියත් කර තිබෙනවා. තොරතුරු ලැබුණේ සුකෝභෝගී බස් රථයකින් මත්ද්‍රව්‍ය බෙදා හැරීමක් සිදු කරන බවට. ඒ අනුව එම බස් රථය අද දින උදෑසන ගාල්ලෙන් පිටත් වී තිබෙනවා. සුකෝභෝගී බස් රථයක් මේ පදවාගෙන පැමිණියේ එක් පුද්ගලයෙකු පමණයි. මෙම බස් රථය පරීක්ෂා කිරීමේදී අයිස් වර්ගයේ මත්ද්‍රව්‍ය සහිත පාර්සල් 18ක් සොයාගෙන තිබෙනවා. මෙම පාර්සලයක කිලෝග්‍රෑමයක් පමණ තිබෙන බවට විශ්වාස කරනවා. දල වශයෙන් අයිස් වර්ගයේ මත්ද්‍රව්‍ය කිලෝග්‍රෑම් 18ක් පමණ මෙම බස් රථය තුළ සැකකරු භාරයේ තිබූ බවටයි වාර්තා වෙන්නේ. විමර්ශනයේදී අනාවරණය වී තිබෙන්නේ මේ මත්ද්‍රව්‍ය ජාවාරම් මෙහෙවා ඇත්තේ දැනට මාස කිහිපයකට පෙර ඉන්දියාවේදී මියගිය බවට තොරතුරු ලැබී තිබූ අංගොඩ ලොක්කා නැමැති අපරාධ කරුගේ සහායකයෙක් වන දැනට ඉන්දියාවට ගොස් ඇති බවට විශ්වාස කරන ලැටි නැමැත්තා විසින් බවට අනාවරණය වී තිබෙනවා. දැන් රටවට අපවත් කිහිපයක් කෙටියෙන්. රිය අඩ්මිරාල් සුමිත් වීරසිංහ මහතා නාවික හමුදා මාණ්ඩලික ප්‍රධානී ලෙස පත් කර තිබෙනවා. ඊට අදාළ පත්වීම් ලිපිය අද නාවික හමුදාපති වයිස් අඩ්මිරාල් නිශාන්ත උළුගේතැන්න මහතා විසින් ලබා දීම සිදු කෙරුණා. පොළොන්නරුව දිස්ත්‍රික්කයට ඇද හැලමින් පවතින අධික වර්ෂාව හමුවේ මින්නේරිය වැවේ ජලධාරිතාවය එහි වාන් මට්ටමට ආසන්න වීම හේතුවෙන් මින්නේරිය වැවේ වාන් දොරටු දෙකක් අඟල් 6 බැගින් විවෘත කර තිබෙනවා. මේ අතර මඩකලපු ප්‍රදේශයට බලපා ඇති අයහපත් කාලගුණික තත්ත්වයේ හේතුවෙන් ප්‍රදේශ කිහිපයකට ගම් වතුර තත්ත්වයක් හටගෙන ඇති බවයි අප වාර්තාකරුවන් සඳහන් කළේ. ඊයේ රාත්‍රියේ පානදුර දකුණ පොලිස් වසමේ පින්වත්තු ප්‍රදේශයේදී ගාලුපාරේ පානදුර දෙස සිට කළුතර දෙසට අධි වේගෙන් ගමන්ගත් මෝටර රථයක් මාර්ගයේ ගමන්ගත් පාපැදියක ගැටීමෙන් අනතුරක් සිදු වුණා. අනතුරින් පාපැදිකරු බරපතල තුවාල ලබා තිබෙන අතර තුවාලකරු වැඩිදුර ප්‍රතිකාර සඳහා පානදුර මූලික රෝහලට ඇතුළත් කර තිබෙන්නේ. එම පුවතත් සමගින් අපගේ මධ්‍යහන පුවත් විකාශය නිමාවට පත් වෙනවා. යලිත් හමුවෙමු සවසහාය අපගේ ප්‍රධාන ප්‍රවෘත්ති විකාශයෙන්. ඔබට සුබ දවසක්. දිනපතා අලුත් වීඩියෝ සහ ප්‍රවෘත්ති නැරඹීමට ඉහත බටන් එක ක්ලික් කර සියත TV subscribe කරන්න. අලුත්
වීඩියෝ ගැන මුලින්ම දැනගන්න මෙම සීනුව ක්ලික් කරන්න.